අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද මෙමොරැන්ඩම් එකක් ලියන්නේ කියලා. මේ මෙමොරැන්ඩම් කියන වචනේ හැදිලා තියෙන්නේ ලතින් භාෂාවෙන්. එතකොට ඒකේ ප්ලූරල් ෆෝම් එක, ඒ කියන්නේ බහුවචන ස්වරූපය තමයි මෙමොරැන්ඩා කියලා කියන්නේ. එතකොට මේ මෙමොරැන්ඩම් කියන එකේ සිංහල තේරුම අපිට කියන්න පුළුවන් මෙමෝ පත. එහෙම නැත්නම් සිහි කැඳවීමේ පත. සිහිපත කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ මෙමෝ එකක් ලියන්නේ කිසියම් ආයතනයක අභ්‍යන්තරය ඇතුළේ සිදුවෙන සංනිවේදන කටයුතු සඳහා තමයි මේ මෙමෝ එකක් අපි භාවිත කරන්නේ. කිසියම් කණ්ඩායමක් අතර තොරතුරක් දැනුම් දෙන්න තමයි අපි මේ මෙමෝපත් භාවිත කරන්නේ. ආයතනයක යම් කිසි ගැටලුවක්, එහෙම නැත්නම් අලුත් ප්‍රතිපත්තියක්, එහෙමත් නැත්නම් විනෝද චාරිකාවක් යනවා කියලා කියන්න, ඒ ආයතනයේ ඉන්න අයව දිරිගන්වන්න කරන උත්සවයක්, එහෙමත් නැත්නම් ප්‍රමෝෂන් එකක් දෙනවා කියලා කියන්න, යම්කිසි ඉවෙන්ට් එකක්, ඒ වගේ දේවල් ගැන දැනුවත් කරන්න තමයි අපි මේ මෙමෝපත් භාවිත කරන්නේ. අපි බලමු කොහොමද මේ මෙමොරැන්ඩම් එක ලියන්නේ කියලා. අපි මෙමෝපතක් ලියනකොට මුලින්ම කරන්නේ අපි ලියන කොලේ උඩින්ම මැදින් ලියනවා මේ විදිහට මෙමොරැන්ඩම් කියලා. ඊට පස්සේ මෙන්න මේ හතර අනිවාර්යයෙන්ම අපි ලියන්න ඕනි. ඒ කියන්නේ to, from, there and subject. මේ to කියලා කියන්නේ මේ මෙමෝපත ලබන්න. කවුද මේ මෙමෝපත ලබන්න කියලා වෙල අපි to ඉස්සරහින් ලියන්න ඕනි. ඒ වගේම from කියන්නේ කවුද මේකේ යවන්නේ? ඒ ආයතනයේ ප්‍රධානියා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කවුරු හරි ඒකේ ලේකම් කෙනෙක් වෙන්න පුළුවන්. එයා තමයි මේක යවන්නා තමයි from ඉස්සරහින් ලියන්න ඕනි. ඊට පස්සේ date එක අපි අනිවාර්යෙන් දාන්න ඕනි. date එක අපි අද නම් මේ memo එක ලියන්නේ අද දිනේ තමයි මෙතනින් දාන්න ඕනි. ඊට පස්සේ subject එක. subject එක කියන්නේ මොකද්ද මේ memo පත ලියන්න මූලික වෙච්ච කාරණාව කියලා. ඒ කියන්නේ අපි හිතමු විනෝද චාරිකාවක් යනවා කියලා කියන තමා මේ memo පත ලියන්නේ. ඒ එතකොට අපිට ලියන්න පුළුවන් මෙතනේ annual picnic කියලා, වාර්ෂික විනෝද චාරිකාව කියලා බොහොම කෙටියෙන් ලියන්න ඕනි subject එක. ඊට පස්සේ points විදිහට අපිට යටට 1 2 3 කියලා දාලා අපේ අවශ්‍ය කරුණු ටික ගොනු කරලා ලියන්න පුළුවන්. මේ විදිහට තමා ප්‍රධාන වශයෙන්ම මෙමෝ පතක් ලියන්න අපිට අවශ්‍ය කරන කාරණා ටික වෙන්නේ. අපි උදාහරණයක් විදිහට බලමු. ක්‍රීඩා සමාජයේ ලේකම්තුමා ඒකේ ඉන්න සමාජිකයින්ට යවනවා වාර්ෂික විනෝද චාරිකාව ගැන මෙමෝ පතක්. අපි බලමු කොහොමද ඒක ලියන්නේ කියලා. අපි කලින් කිව්ව විදිහට මෙමොරැන්ඩම් කියලා මේ කොලේ මුලින්ම ලියනවා. ඊට පස්සේ to. to කියන්නේ ලබන්න. කවුද ලබන්නේ? all members of the sports club. sports club එකේ සියලුම සමාජිකයින්ට තමා මේක ලියන්නේ. from. from කියන්නේ මේක යවන්න. honorary secretary. ඒ කියන්නේ ගරු ලේකම්තුමා. date එක. මේක ලියන්නේ අද. අද දින අද නම් ලියන්නේ date එක අද දිනේ දාන්න පුළුවන්. එතකොට 20th of August 2022 2022 අගෝස්තු 20 තමයි මේ memo එක ලියන්නේ. subject එක කාරණාව. කාරණාව මේ memo පත මොකක් ගැනද කියලා බොහොම කෙටියෙන් ලියන්න ඕනි. එතකොට අපිට දාන්න පුළුවන් annual picnic, වාර්ෂික විනෝද චාරිකාව. ඊට පස්සේ අපිට පුළුවන් අදාළ කරුණු ටික කෙටියෙන් points විදිහට පහලට ලියන්න. The annual picnic will be held on 30th of August 2022 as decided by the executive committee of the sports club. ඒ කියන්නේ විධායක කමිටු, මේ ක්‍රීඩා සමාජයේ විධායක කමිටුව විසින් තීරණය කරන ලද පරිදි වාර්ෂික විනෝද චාරිකාව අගෝස්තු මාසේ 30 වෙනි දින පැවැත්තේ කියලා අපි පළවෙනි වාක්‍යයෙන් කියන්න ඕනි. දෙවැනි වාක්‍යයෙන් අපිට කියන්න පුළුවන් මේ ගමන යන්න කැමති අය මෙන්න මේ දිනේට අපේ විධායක කමිටුවේ සමාජිකයෙකුට ඔබේ නම දෙන්න කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට
අපි ඒ වාක්‍යය ලියන්නේ you are kindly requested to give the names of participants to any member of the executive committee by 25th August 2022 2022 අගෝස්තු 25 වෙන දිනට ඔබේ නම බාර දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා කියලා අපිට දෙවෙනි වාක්‍යයෙන් කියන්න පුළුවන් තුන්වෙනි සෙන්ටෙන්ස් එකෙන් අපිට කියන්න පුළුවන් අපි කොහෙටද යන්නේ කියලා එතකොට අපිට මේ ඒක කියන්න පුළුවන් මෙන්න මේ විදිහට the venue as selected by you at the last meeting is Benthota Beach Hotel කලින් රැස්වීමේදී කතා කරගත් විදිහට තෝරාගත් විදිහට අපි දැන් යන්නේ ඉන්නේ Benthota Beach Hotel එකට කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් අපිට දැන් දීලා තියෙනවා නම් ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ තියෙන විදිහට අපි ඒක ලියන්න ඕනි කොහෙටද යන්නේ කියලා ඊළඟ වාක්‍යයෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ වෙලාව වෙනකොට මේ අහවල් ස්ථානයට ඇවිත් ඉන්න මේ වෙලාවට අපි එතනින් ගාන්ටම වෙලාවට පිටත් වෙනවා කියලා අපි ඒක කියන්නේ the time of departure will be 9 am the bus will leave the office premises at 9 am sharp latecomers will have to use their own transport අන්න ඒ කියන්නේ ප්‍රමාද වෙලා පැමිණෙන අයට එයාලගේම ප්‍රවාහන මාධ්‍යයකින් තමා මේ ගමනේ යන්න වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන් ඊට පස්සේ මේකේ ගාණ මේකට කීයක් ගන්නවද කියලා ඒ කියන්නේ මුදල් ප්‍රමාණය කොච්චරක්ද කියලා අපිට කියන්න පුළුවන් the rates are 400 rupees per head with half rates for children under 12 ඒ කියන්නේ ගාණ රුපියල් 400යි වයස අවුරුදු 12ට අඩු අයට ඒ ගාණෙන් භාගයක් කියලා අපි කියනවා ඊට පස්සේ අපිට කියන්න පුළුවන් පෙර අවස්ථාවලදී වගේම විවිධ ක්‍රියාකාරකම් මේකේ සංවිධානය කරලා තියෙනවා ඒ වගේම සංවිධායකින් ඔබේ සක්‍රිය සහභාගීත්වය අපේක්ෂා කරනවා කියලා කියන්න පුළුවන් ඒක කියන්නේ a variety of activities has been planned as on previous occasions ඒ කියන්නේ කලින් අවස්ථාවලදී වගේම and the organizers look forward to your active participation ඒ කියන්නේ සංවිධායකයින් ඔබේ ක්‍රියාකාරී සහභාගීත්වය බලාපොරොත්තු වෙනවා කියලා එකෙන් කියන්නේ any queries will be answered on 24285 during office hours අපිට කියන්න පුළුවන් ඕන තමන්ට තවත් තොරතුරු දැනගන්න ඕන නම් මෙන්න මේ නම්බර එකට කතා කරන්න කියලා අපිට අවසානෙට නම්බර එකක් දාන්න පුළුවන් මේක කියලා තියෙන්නේ ඕනෑම විමසුමකට කාර්යාල වේලාවේදී පිළිතුරු දෙනවා කියලා තමා මේ අංකයක් දාලා තියෙන්නේ ඊට පස්සේ අපිට පුළුවන් යටින් ලියන්න we hope you will enjoy the annual picnic ඔබ වාර්ෂික විනෝද චාරිකාව භුක්ති විඳිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා කියලා අන්තිමට අපිට ලියන්න පුළුවන් මේ විදිහට තමයි මෙමෝ පතක් අපි ලියන්නේ විනෝද චාරිකාවක් යනවා කියලා යම්කිසි ආයතනයක සමාජිකයන් දැනුවත් කරන්න මේ විදිහට තමයි අපි මෙමෝ පත් ලියන්නේ අද පාඩම ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න තව ආදර්ශ මෙමෝපත් මම අපේ Facebook group එකේ දානවා මම මේ description box එකේ ඒකේ link එක දානම් ඒකට join වෙලා ඒවත් අරගෙන බලන්න කියලා මම ඔයාලට කියනවා එහෙනම් අදට පාඩම ඉවරයි ආයෙ අලුත් පාඩමකින් හම්බෙමු